ඔවුන් උත්සා ගන්නේ අපේ එක්සත් ජාතික පෙරමුණේ සිටින මන්ත්‍රීවරුන් එකා දෙන්න දැහැගන්න ගිලගන්න. ඔවුන්ට අද කෝටි 50ක අල්ලසක්, ඇමතිකමක අල්ලසක්, යාන වාහන, ඒ වගේම මිල මුදල්, රජකාලනම් කිව්ව ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා සමහර වෙලාවට දැන්නම් කියන්න වෙන්නේ සංග්‍රෙල්ල එකේ බරට වස්තුව දෙනවා. එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවේ ආඥාදායක පාලනයකට විරුද්ධව. එහෙමනම් අද එතුමා එවැනි පාලකයෙක් බවට පත් වෙලා තිබෙනවද කියන සාධාරණ සැකය ජාතික යුවන් පෙරමුණේ තරුණයොන්ට අපිට තිබෙනවා. සමහරක් අපි දන්නවා ඩයස්පෝරාවේ කණ්ඩායම් අද දෙමළ සංවිධානයට ප්‍රකාශ කර තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් සහයෝගය ලබා දෙන්න. මොකද ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ ඕමනාව ඉෂ්ට සිද්ධ කිරීම සඳහා, ඊළාම් රාජ්‍යයක් ඇති කිරීම සඳහා දකුණේ ජාතිවාදී ආණ්ඩුවක් අවශ්‍යයි කියන ස්ථාවරයේ LTT ඩයස්පෝරාව අද ඉන්නවා කියන එක අපිට ආරංචි මාර්ගවලින් ලැබිලා තියෙනවා. උන්ට බලපෑම් කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න දකුණේ. එතකොට දකුණේ පවතින ආණ්ඩුව ඒකාධිපති, ඒ වගේම ජාතිවාදී ආණ්ඩුවක්, ඒ හරහා උතුරේ ඉන්න දෙමළ ජනතාව අවුස්සලා ඔවුන්ගේ අයිතිවාසිකම් උදෙසා සටන් කරපල්ලා කියලා ඔවුන් පොළඹවලා ඒ හරහා උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යයක් ඇති කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට තිබෙන නිසා ඒකට කටයුතු කරගෙන යනවා කියන කාරණේ අපිට ආරංචිලා තිබෙනවා.